ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. කෙල්ල දෙන්න මාරෑ මිදුලි කොහොඹ ගහට බංකුවේ ඉඳගත්තේ මුළු පරිසරය පුරාම හීන හඳ එළිය පැතිර තිබෙද්දීය. කොළඹට පොද වැටෙන මේ රෑ රජරටට පායන දවසකි. දවල්ට ගිනි ගහන අව්වට පිච්චෙන රජරට රෑට සිසිල්ය. වැව් තාවුලවල සිට සිසිල් සුළඟක් හමාගෙන එන්නේ දහවලේ පිච්චුණු ගතට පවන් සලන්නක් බඳු අය. වාෂාවේ කෝපි චුට්ටුකුත් හදාගෙනමය. මෙවන් රැයකට සීනි කෝපි ටිකක් මසුරන්නේ. කොහොඹ ගහයට බංකුවේ ඉඳගෙන උන් ප්‍රියංවදා ලස්සනට සිනාසුනාය. අත් නැති රෑඳුම පමණක් ඇඳ උන් කෙල්ල අද ලස්සනයයි වාෂාට සිතුනේ. කොහොමත් ආදරේ ලබන දවස් ලස්සනය. තමාගේද මුහුණේ ඒ දවස්වල මේ ලස්සන තිබෙන්නට ඇත. දැන් ඒවා සිතා පලක් නැත. වසන්තය ගෙවී ගොස් හමාරය. මං කෝපි චුට්ටක් හදාගෙන මාවා. පුතා හැරුණා නේද කෙල්ලේ? අම්මා ළඟට ආවා. රස්නෙ හොයනවා. දුප්පත් කොල්ල හැදෙන්නේ මේ ගෑනු තුන්දෙනාගේ රස්නේ විඳිමිනි. තාත්තා කෙනෙක්ගේ උණුසුම ඔහුට නැත. හරි රහයි. උණුණුවේම කෝපි උගුරක් බිව්ව ප්‍රියංවදා කීවාය. ආදරේ කරනකොට පියා කරවිලත් රහයි. කෙල්ල සිනාසේ කීවාය. ආදරේ දුක විඳිනකොට මී පැණි තිත්තයි. ඒ ටිකයි කිව්වේ නැත. ඉතින් මගේ ජීවිතේ කෙල්ලේ ගොඩක් සතුරු දවස් තුනක් තියෙනවා. එක අපි අණ්ඩාතුපුරේ ඇවිත් මේ පුංචි පැල අටවගෙන ගෙවදිච්ච දවස. දෙක අණ්ඩාතුපුර හොස්පිටල් එකේ මගේ පුතා ලැබිච්ච දවස. අනේ තුන අද මේ ආත්මේ මගේ ජීවිතේ ඉතුරු භාගේ ලැබිච්ච දවස. කඳුළු පිරුණු නැතින් වාෂා සිනාසුනාය. ප්‍රියා අපට පුංචි දෙවියෙක් ලැබුණේ. මටත් එහෙමම හිතෙනවා කෙල්ලේ. උතුම් මිනිස්සු හරි හිඟයි. කාලාන්තරයකින් කෙනෙක් ලැබෙනවා. සුනන්ද අයියව ලැබුණේ උඹට විතරක් නෙමේ, අපි ඔක්කොටම. අපි හැදුනේ ප්‍රියා ආසාවකට සරමක් වැලක එල්ලුනේ නැති ගෙවල්වල. උඹයි මායි දෙන්නම අපිට තාත්තා කෙනෙක් ලැබුණා වගේ. හිතට දැන් හරි හයියයි. කෙල්ලෝ දෙන්න අත්වැල් පටලවා ගත්තෝය. ප්‍රියා, වාෂා කතා කළේ බරපතල දෙයක් අසන්නට මෙනි. කෙල්ලේ ඉම්බද? ප්‍රියංවදා සිනාසුනාය. ඇය ඇසු හැටියට ඇයට බිබියුන් කෝපි උග්‍රද ඉස්පොල්ලෙ ගියාය. මං හිනාවෙන්න දෙයක් ඇහුවය. ඉම්බා චුට්ටක්. කෙල්ල සිනාබරවම කීවාය. ඔය හිතේ තියෙන සතුට ප්‍රියා හැමදාම තියෙන්න ඕන. ප්‍රියංවදා වාෂාගේ අත අල්ලා ගත්තේ ආදරේනේ. මං සතුට වෙන්නේ දවසක උඹේ ජීවිතේට හරි ගිය දවසට කෙල්ලේ. වාෂා දහසක් ගින්දර පපුවේ තබාගෙන සිනාසුනාය. ඒ දවස උදා වෙන්නේ නැති වෙයි. ඇය සිතුවාය. දන්නවද ප්‍රියා, වාෂා කතා කළේ අඬමින් නොවේ. අද වගේ දවසක ප්‍රියංගදාට කඳුළු පෙන්විය නොහැක. කෙල්ල ආදරය අලුතින් අදහන්නට ගත්තේ අදය. ඒ නිසා ඒ අලුත් හදවතට
ආදරේ කඳුළු පෙන්වීම පවකි. ආදරේ කඳුළු පෙන්නා හදවත බය නොකළ යුතුය. ආදරේ ලැබීම් දෙවියන් හැමෝටම එක වගේ දෙන්නේ නැත. මේ තමාගේ ලැබීමය. ඇයි කෙල්ලේ? මං හෙමින් හෙමින් හිත හදා ගන්නවා. එහෙම කතාවක් කෙල්ල කිව්වේ ප්‍රථම වතාවට බව ප්‍රියන් වදා දනි. මෙතුවක් ඇය කතා කළේ විමුත් වෙනුවෙන් නැහීගෙන ඇදව ආදරය ගැනය. එහෙම කෙල්ලේ, එයා මාව හොයාගත්තත් අපට එකතු වෙන්න බෑ. එයාට ඒ ඔක්කොම දාලා ඉන්න බෑ. ප්‍රියංවද බලාගෙන මුන්නාය. ඒත් වස්තුවේ අපේ පුතා බෝ විතරක් තනි කරනවා නෙමේනේ. මේ ඔක්කොම අමතක කරලා ඔබට හෙට අලුත් ජීවිතයක් පටන් ගන්න බෑනේ. කතාව ඇත්තය. ආදරය දුන් තෑගි අලුත් ආදර කතාවකට රැගෙන යන්නට අමාරුය. එහෙම යන්න මගේ අදහසක් නෑ ප්‍රියා. ජීවිතේට තව ටිකක් යන්න දෙමු වාස්තුවේ. එවර වර්ෂ සිනාසුනාය. යන්න දෙනවා. ඒ ගමන් හිතත් චුට්ට චුට්ට හදා ගන්නවා. එය කොතරම් අමාරු දෙයක්ද ප්‍රියංවදා දනි. කෙල්ලගේ පපුවේ ඇත්තේ සාමාන්‍ය ආදරයක් නොවේ, අසාමාන්‍ය ආදරයකි. අයියත් තාම සනීපුණා විතරනේ. උඹ වෙනුවෙන් මයි යන්නම්. එයා මොනවද කරන්නේ කියලවත් මට බලන්න ඕන. ඒකත් ඇත්ත තමා. වාර්ෂා දිගසසුමක් හේරුවාය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.